ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. අනතුරු ඔබ නැවත ආදරණීය ජීවිතයත් එක්ක එකතලා ඉන්නේ අපි ආදරෙන් ඉන්න හරිම කැමති ආදරේ අපේ ඇතුළ තියෙනවා නම් අපි තව කෙනෙකුට ආදරේ කරනවා නම් මේ ලෝකේ තවත් කොච්චර සුන්දර වේවිද නේද ලස්සන වේවිද එහෙනම් ওই ලස්සනට තියාගෙන ඉන්න ඔබේ මුහුණ ගැන ඔබේ සම ගැන ඔබ කොයිතරම් හිතනවද කාන්තාවන් විතරක් නෙමෙයි දැන් අද වෙනකොට පිරිමි පුද්ගලයෝ පවා තවන්ගේ සුන්දරත්වය ගැන මේ ලස්සන ගැන හිතන්න පටන් අරගෙන තියෙනවා විවිධ විවිධ දේවල් කරලා බලනවා තවත් ටිකක් සුන්දර වෙන්න තිබුණා නම් තව ටිකක් කඩවසම් වෙන්න තිබුණා නම් කොයිතරම් දෙයක්ද කියන තැන ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ සමපිලිබඳව කතා කරනකොට සමේ ඇතිවන රෝගී තත්ත්වයන් වලින් විවිධ පීඩා එකතු කරගන්න අය, ඒ වගේම කුරුලෑ තත්ත්ව පිළිබඳව වැඩිපුරම කතා කරන කාන්තා පිරිමි ભેදයක් නැතුව, වයස් ભેදයක් නැතුව, ඒ නිසා මෙන්න මේ තත්ත්වයේ සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි මේ අඩහොරාවෙන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ. වසර 25කට අධික කාලයක් මේ ශාස්ත්‍රය ඇතුලේ ප්‍රවීණත්වයෙන් එකතු කරපු ඔබට බොහෝ තැන්වලදී මුණ ගැහෙනා ආදරණීය චරිතයකට අපි ආරාධනා කළා. ඇය පාරම්පරික වෛද්‍ය රූපලාවන්‍ය විශාරද අශෝක පල්ලියගුරුගේ මහත්මිය. අයබෝන් සුබදැස්සනයි. අයබෝන් සුබදවස. ඇත්තටම මේ කාරණය ගැන කතා කරනකොට මේ ප්‍රශ්නය ගොඩක් දෙනෙකුට තියෙනවා. අපි බලාගෙන ඉන්න හිතවතුන්ට වගේම බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඔය සම පිළිබඳව කතා කරනකොට සමේ රෝග ගණනාවක් තියෙනවානේ. අපි එතනින්මයි අපේ කතා බහ ආරම්භ කරමු. ඔව් දැන් සාමාන්‍ය රූපලාවන්‍ය කියලා කතා කරොත් මම වෛද්‍යවරයෙක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කතා කරොත් හිසකෙස් ගහේ සිට නියපොත්ත දක්වාම අපිට ඇත්තටම ගොඩක් ගැටලු ඇති වෙනවා. සහ රූපලාවන්‍ය ශිල්පියෙකුට වගේ වගකීමක් තියෙනවා. ඔව් ඒක තමයි. එතකොට ඒ වගේම තමයි ජයනි මේ ඇත්තටම විශේෂයෙන්ම මේ සමේ රෝග කියන එක අපේ ගොඩක්ම රෝග ගැන කතා කරනකොට ගොඩාක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කුරුලෑ කියන ප්‍රශ්නය. මේ දැන් ගොඩක් වෙලට සම වියලෙන තත්ත්වයන් තියෙනවා, සම ඉරිතැලෙනවා, ওই වගේ සමේ නොයෙකුත් ආබාධ වලින් ගොඩක්ම හරිම පීඩාකාරියා අවලස්සනගෙන දෙන දෙයක් තමයි මේ කුරුලෑ කියන්නේ. ඒකට අපි ආයුර්වේදයේ කියන්නේ මුඛදූෂිකා රෝගය කියලා. ඒක අපි රෝගයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වගේම කියන තාරුණ්‍ය පීඩකා කියලා. මේක ගොඩාක් වෙලාවට ඇති වෙනව තරුණ අයට. තමයි දැන් ඇත්තම දැන් සමාජයේ බැලුවොත් වැඩි දෙනෙක් බලන්න මේ අපිට දකින්න ලැබෙන ගොඩක් තරුණ අයටනේ ඔක තියෙන්නේ. පාසල්ුවේ කියන අවුරුදු 15 16 වගේ කාලේ ඉඳලා තමයි මේ වගේ ආසාදන ඇති වෙන පටන් ගන්නේ. සාමාන්‍යයෙන් අපිව මේ බලාගෙන ඉන්නේ වැඩිපුරම ගෘහණියන්. එතකොට මේ අම්මලට වැඩිපුරම අවුරුදු 15 16 දරුවෝ අරගෙන නඩු තමයි ඕවා. ඔව් අනිවාර්යයෙන්ම අපේ ළඟට මේ වෙනකොට ඇත්තටම සතියකට ඇත්තටම 20ක් 25ක් වගේ මේ වගේ මේ ගැටලුව නිසාම එන දෙමාපියෝ ගොඩාක් අම්මලා දුවවරු අරගෙන එනවා. ඒකෙදි ඉතින් අපි ඉස්සෙල්ලම බලන්න ඕන අපි ඇත්තටම අම්මා කෙනෙක් වුණාම ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන තමන්ගේ දුවගේ නිරෝගීකම. බියුටියක විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ කාන්තාවක් වුණාම ඇත්තටම නිරෝගීකම. නිරෝගීකම තුලින්නේ බියුටි එකක් රූපලාවන්‍ය පැත්තේ එන්නේ. එතකොට ගොඩාක්ම අපිට එන ප්‍රශ්නයක් තමයි ඔය කුරුලෑ ප්‍රශ්නේ. ප්‍රධානම හේතුව තමයි දැන් ඔබතුමියන් දන්නවා ඇති දැන් ගොඩාක් වෙලාවට විවිධ මාධ්‍යන් තුලින් නොයෙකුත් විදිහේ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. විශේෂයෙන්ම රසායනික ක්‍රීම් වර්ග, රසදිය තියෙන ඒ වගේ ක්‍රීම් මාර්ග අර හිතු මනා අපිට සුදු වෙන කියන ආකල්පයක් තියෙනවනේ දැන් ගොඩාක්. දැන් අර පැහැපත් බවට වඩා සුදු පැහැ. සුදු පැහැය. ඔව්. ඇත්තටම කාන්තාවගේ තියෙනවනේ සුදු නෙමේ ලස්සන කියන්නේ පැහැපත් බව හා නිරෝගීකම. ඉතින් මේ නිරෝගීකමයි පැහැපත්කමයි දෙකම නැති වෙන ගොඩක් කාලේ වෙනවද වෙළඳපළේ මේ වෙනකොට තියෙනවා. ඉතින් අපේ අවුරුදු 15 16 කියන යමක් තේරෙන්නේ නැති කාලයනේ. ඒ කාලෙදි ගොඩාක් අපේ ගෑනු දරුව ගොඩාක් වෙලාවට මේ ක්‍රීම් වර්ග හිතුමනාපිට අත්හදා බලාගෙන යන කාලේ. එතකොට අයාලා තිබ්බට වැඩිය විරූපී වෙලා එන ප්‍රමාණය ඇත්තම දුකයි. ඉතින් ඇත්තම ඉස්සර මේ වගේ ප්‍රවණතාවයක් තිබ්බේ නැහැ. ගොඩාක් මේ වෙනකොට ඒ රෝගී තත්ත්වයක් විදිහටම ගිහිල්ලා තියෙනවා. අපි සඳහන් කරමු වෛද්‍යතුමියනි, දැන් මේ කියන කාරණේ ඇතර මේ කුරුල ඇති වෙන්න තියෙන හේතු මොනවද? අපි සාමාන්‍යයෙන් කියන අපි දාඩිය දානකොට අපි දූවිල්ලත් එක්ක ඉන්නකොට වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය දන්න කියන දේවල් ටිකක් තියෙනවා. හැබැයි ඊට වැඩිය දෙයක් ඔබතුමිය පැහැදිලි කරලා දුන්නොත් හොඳයි. ඔව් විශේෂයෙන්ම ප්‍රධානම හේතුවක් තමයි හිස්සුරි කියන එක. විශේෂයෙන්ම අපිරිසිදුකම ඔළුවේ. දැන් කොච්චර අපි මේ කුරුල ඇතිපිලා කුරුලෑවට
ප්‍රතිකාර කරාට වැඩක් නැහැ මේ ඉස්සරි තියෙනවා නම්. ඉස්සර වෙලාවම අපි බලන්න ඕනේ ඒ වගේ රෝගියෙක් ආවහම ඉස්සෙල්ල බලන්න එයාට ඒ ආසාදනේ තියෙනද ඉස්සරි කියන්නේ දිලීර ආසාදනේ. අපි ඉස්සෙල්ලම ප්‍රතිකාර කරන්න ඕනේ ඒක අයින් කරන්න. ඊට පස්සේ තමයි අපි මූණ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට එකක් තමයි හෝමෝන වල ප්‍රිය දැන් අවුරුදු 15-16 කියන්නේ හෝමෝන ගොඩක් චේන්ජ් වෙන කාලය වෙනවා වුණම තරුණ අයකින්කොට. එතකොට බොහෝ වෙලාවට අර හෝමෝන ප්‍රශ්න වැඩි වුණහමත් අර කුරුලෑදෑම ඇති වෙනවා. ඊළඟට ගොඩාක් වෙලාවට මානසික ආතතිය කියන එක. ඊළඟට ඒ වගේම ඔය සැර ගොඩක් විස ඇති කෑම වර්ග කෙනඟ ගොඩක් උෂ්ණධික වුණාම අනිත් එක දැන් මේ ප්‍රතිකාර කරනකොට බාහිර කරන ප්‍රතිකාර විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ මොකද විෂිකා රෝගයට. ඒතොර අපි අභ්‍යන්තරවත් මේකට ප්‍රතිකාර කරනවා. දැන් ගොඩාක් අය කරන්නේ වෙළඳපළේ තියෙන මොනවා හරි ක්‍රීම් එකක් ගාලා ඒතාවකාලික සුවයක් විතරයි. ඇත්තටම කුරුලෑ කියන්නේ ශරීරයෙන් අයින්ම කරත යුතු රෝගයක්. ඉතින් ඒකට බාහිර වගේම අභ්‍යන්තර ප්‍රතිකාරත් හරිම වැදගත් වෙනවා. දැන් ඔබතුමිය මේ කතාව ඇතර කිව්වෝ මේ විවිධ ආලේපන වර්ග පාවිච්චි කරනවා මේක අත්හදා බලනවා මේ හැමදේම කියලා. හැබැයි අපි දකිනෝ නේද මේ හැම කෙනෙකුටම හැම ආලේපනයෙම සුදුසු වෙන්නේ නැති තැන්නේ වැඩිපුරම තියෙන්නේ. ඒ කියන්නේ සම හඳුනාගන්නේ නැතිකම හින්දා ප්‍රශ්න ඇති කරගන්න තැන් ඕන තරම් තියෙනවා නේද වෛද්‍යතුමිය? ඔව් ගොඩාක් වෙලාවට දැන් අපිට දැනුමක් තියෙන්න ඕන Tamanට තියෙන මොන වගේ සමක්ද කියන එක. සමහරට තෙල් සහිත සමක් තියෙන්න පුළුවන්, ආසාදිත සමක් තියෙන්න පුළුවන්, වියලි සමක් තියෙන්න පුළුවන්, ওই වගේ සම විවිධ කොටස් වල. එතකොට අපි සෙල්ලම දැනගන්න ඕන අපිට තියෙන මොන වගේ සම. හැබැයි මොන වගේ සමක් තිබුණත් රසායනික ද්‍රව්‍ය කිමිකල් තියෙන ඕනම ආලේපනයක් පාවිච්චි කළා අවුරුද්දක් දෙකක් යනකම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට තියෙනවා. එයාලා බලාපොරොත්තු වෙන පැහැපත්කම සුදු මේ වයිටින් ක්‍රීම් ඒ වගේ මේවක එනවා. නමුත් මේක අවුරුදු දෙකක් විතර ඒක සමට හොඳට ඇබ්සෝබ් වුණාට පස්සේ තමයි මේකේ ප්‍රතික්‍රියා කරලා මේකේ ආසාදන එන්න පටන් ගන්න. ඉතින් මෙතෙන්දි ගොඩාක්ම වැදගත් වෙන්න ඕන තමන් පාවිච්චි කරන ආලේපනය මොන වගේ දෙයක්ද කියලා. දැන් අපි ඇත්තටම ආයුර්වේද වෛද්‍යවරු විදිහට අපි ගොඩාක් වෙලාවට කියන්නේ ශාකශාර තියෙන දේවල් පාවිච්චි කරන්න කියලා. ශාකශාර වලින් නිපුච්ච දේවල් මේ මොකද අපේ රටේ විතරක් නෙමෙයි මේ වෙනකොට යුරෝපයේ ඉඳලම ගොඩක් පිනිසු පුරුදු වෙලා තියෙන ස්වභාවික දේවල් තුලින් කරන දේවල් තමයි ආලේපන විදිහට ශරීරයට භාවිතා කරන්නේ. එනිසා හිතන්න දේවල් ගණනාවක් තියෙනවා. සමට දෙයක් එකතු කරන ගන්නකොට තමන්ගේ සුන්දරත්වය වෙනුවෙන් දෙයක් කරනකොට ඔබ හිතන්න දේවල් ගණනාවක් තියෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. දැන් අපි සඳහන් කළා මේ කුරුල ඇති වෙන හේතු මොනවද කියන කාරණේ. හැබැයි මේක අඩු කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් මේකට ඇත්තටම ප්‍රතිකාරයක් තියෙනවද? හුඟක් දෙනෙක් මානසික පාව වැටලා තියෙනවා මේ කාරණාව නිසා මේ කතා කරන වෙලාවෙත්. ඔව් මේ ජයින් කියන වගේ ඇත්තටම මේක කාන්තාවන්ට පිරිමින්ට කියලා විශේෂයක් නැති ගොල්ලන්ටම තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන්ම මේ ගොඩක් වෙලාවට අර තේරුමක් නැතුව දන්නේ නැතුව ප්‍රතිකාර කරනවා. ඒ තුලිනුත් මේ තත්ත්වය තවත් වැඩි වෙන්න තියෙනවා. දැන් කුරුලෑ වර්ග ගත්තාම කුරුලෑ වර්ග 6ක් තියෙනවා. දැන් අපි ඇත්තටම දන්න මේ කුරුලෑ වර්ග 6ක් කියන්නේ එකක් තියෙනවා රෝසාසේ පීඩකා කියලා තියෙනවා. රෝසාසේ පීඩකා කියලා කියන්නේ සමහරට ඔබතුමියක් දැකලා ඇති අර රෝස පාටට ගොඩාක් ඔලු එළියට මූණෙන් එළියට ඇවිල්ලා ලොකුවට මේ සැරව පිරිලා වගේ තියෙන අනේ ඒවට තමයි අපි රෝසාසේ. ඊළඟට කියනවා අපි ආටිපිශාලි කියලා කුරුලෑ වර්ග තියෙනවා. වල්ගාරිස් තියෙනවා, ජෙනරාරිස් ඔය වගේ කුරුලෑ ගොඩක් වර්ග තියෙනවා. අපේ ළඟට කෙනෙක් අහම අපි බලනවා මෙයාට තියෙන මොන වගේ දෙයකින් ඇති වෙච්ච කුරුලෑ වර්ගයක්ද කියලා. දැන් සමහර ජෙනරලයිස් කියන්නේ තමන්ගේ අර ජාන වල ලේවල තියෙන ප්‍රශ්න නිසා. දැන් සමහරලාට අම්මට තාත්තට එයාලගේ තරුණ කාලේ තිබ්බනම් බොහෝ වෙලාවට ළමයට එන්න පුළුවන්. ඒක අර ජාන වල බලපෑම නිසා. ඊළඟට ඔය ආටිපිශාලි කියලා කියන්නේ මොනවා හරි සමට නොගැලපෙන දෙයක් ආලේපණය කිරීම තුලින් ඇති වෙන ඒවා තියෙනවා. ඊළඟට වල්ගාරිස් කියලා කුරුලෑ වර්ගය කියන්නේ අර කූරක් වගේ එළියට ඇවිල්ලා බ්ලැක් හෙඩ්ස් කියලා කියන්නේ කුරුලෑවත් එක්කම තියෙන ඒ වගේ නොයෙකුත් කුරුලෑ වර්ග තියෙනවා. ඒත් අපි මුලින්ම කරන්නේ මේ කුරුලෑ වර්ගය අපි අඳුන ගන්න ඕනේ. දැන් කුරුලෑ වර්ගය අඳුනගෙන ප්‍රතිකාර කරන්න පටන් ගන්නකොට ඇත්තටම ඉස්සර වෙලාම කරන්නේ අපි ඇඟ නිවෙන දෙයක්. මොකද අපි ප්‍රධාන වශයෙන්ම අපි දන්නවනේ දැන් රූප රුවක් කෙනෙකුගේ බාහිර රූපය එන්න නම් අපි ගන්න ආහාර පාන තමයි ගොඩක් 100%ක්ම වැදගත් වෙනවා අපි ගන්න ආහාර පාන. ඒතකොට ඒ පිළිබඳ අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. වැඩිපුර ගොඩාක්ම වතුර කියන එක හරිම වැදගත් වෙනවා. මොකද ඇඟේ තියෙන ටොක්සයිඩ් විස ද්‍රව්‍ය පිට වෙන්න නම් අපි පුළුවන් තරම් වතුර පාවිච්චි කරනවා. ඒ වගේම උෂ්ණ නැති කෑම වර්ග තියෙනවා. ගොඩාක් අපේ තරුණ තරුණි පුරුදු වෙලා ඉන්නේ
සොෆ්ට් ඩ්‍රින්ක් එකක් විදිහට ඔය කෘතිමව හදපු දෙයක්නේ. නමුත් ඉතින් අපේ අම්මල හිතනව නම් අපේ දරුවන්ට නේද මේ ඔය තරුණ දියණිවරුන්ට උගලන්ට පුළුවන් නම් සතියකට දවසක් රසගෙඳ ටිකක් හම්බලා දෙන්න, බෙලිමල් ටිකක් හම්බලා දෙන්න, ඊළඟට සෞභාල්‍ය ටිකක් දෙන්න, ඒ වගේ දේවල් තුලින් ඇත්තටම මේ නිරෝගීකමත් එක්ක තමන්ගේ රුවත් රැක ගන්න පුළුවන්. ඒ වගේ මේ ස්වභාවිකම දේවල් කෑම බීම ගන්නකොට ඊළඟට ගොඩාක් ලාට ওই තරුණ ළමයි හරි ආසයිනේ ওই විශේෂයෙන්ම මේ බැදපු දේවල් වලට, මස් වර්ග තෙල් සහිත දේවල් වලට, ඒ වයි ඊළඟට චොක්ලට්ස් ඒ වයි හිම ගොඩක් කැමති. අර ඒ වගේ දේවල් මේ වගේ ආසාදන ඇති වෙච්ච කෙනෙක් ඇත්තටම කන්න හොඳ නැහැ. ඒ දේවල් තුලින් තවත් මේක වැඩි වෙනවා. විශේෂයෙන්ම ආහාර පාන ගැන ගොඩාක්ම සැලකිලිමත් වෙනවා. ඒ එක්කම අපි දැන් මේ වගේ රෝගයකට ප්‍රතිකාර කරනකොට අපි යාට ඇඟ ශෝධනයක් කරන්න ඕන. ඒ කියන්නේ අභ්‍යන්තර ශෝධනයක් කරන්න ඕන. බඩවිරේකයක් වගේ දෙයක් කරලා තමයි අපි මේ ප්‍රතිකාර පන්තිය පටන් ගන්නෙ. ඒ වගේම තමයි පිරිසිදුකම. දැන් ගොඩාක් වෙලාට කොච්චර මේ මේ ප්‍රතිකාර කරත් වැඩ නැහැ. යා හැමතිස්සෙම යාගේ බෙඩ් ෂීට් එක, කොණ්ඩ පිරින පනාව, ඊළඟට පාවිච්චි කරන සෝප් සබන් එක, ඒ හැම දෙයක්ම හරිම පිරිසිදු හා නිතර පිරිසිදු කරන දේවල් ඉන්න ඕන. ඒ එක්කම යාලා තවත් දෙයක් තමයි ඔය කුරුලෑ හැදුනහම ගොඩාක් කරන්නේ මේ හැම තිස්සෙම යන මිරේ මේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අත ගානවා, මිරිකනවා, කඩනවනේ. ඒව කොපමණටවත් කරන්න හොඳ නැහැ. ඇත්තට ඒකට මානසිකවත් එයා වැටෙනවා. අනිත් එක අර අතේ තියෙන විස බීජ ගිහිල්ලා අර தත්ත්වය තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. මේ ওই දේවල් පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ බොහොම පරිස්සමට කරන්න ඕන දෙයක්. ඔව්. දැන් හුඟක් වෙලාවට අපි දකිනවා මේ මූණ පිරිසිදු කරගන්නේ කොහොමද, හරි ක්‍රමවේදය මොකක්ද කියලා දන්නේ නැති උදවියේ ඉන්න පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් අපිවත් නොදන්න තැන් ඕනතරම් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඔය කියන පිරිසිදුකම අපි කොච්චර සේදුවත් අපි කොයි තරම් දේවල් භාවිත කළත් නැති වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ ගැන කතා කරමු වෙලා බලලින් ඉක්මනටම ගිහිල්ලා. අපි සඳහන් කරමු. ඔව්, ඇත්තටම මූණ පිරිසිදු කරගන්න දැන් අපි ගොඩාක් ලාට පුරුදු වෙන්නේ වෙළඳපළේ තියෙන ක්ලින්සර් එකක්, එහෙම නැත්නම් ෆේස් වොෂ් එකක්, ওই වගේ දෙයක් පාවිච්චි කරලා තමයි, ඒක නැත්නම් සබන් එකක් ඒ වගේ පාවිච්චි කරලා තමයි ගොඩාක් ලාට මූණ පිරිසිදු කර ගැනීම කරන්නේ. නමුත් අපිට පුළුවන් නම් අපිට ගෙදර මම හිතන කුස්සියෙන් අපිට මේ දේවල් හොයාගන්න පුළුවන්. අපිට පුළුවන් පිපිඤ්ඤ යුෂ ටිකක් හොඳට බ්ලෙන්ඩර් කරලාගෙන ඒකට දෙහි බිඳු දෙක තුනක් මීපැණි චුට්ටක් දාලා හොඳට මූණ ගාලා විනාඩි 10ක් විතර තියලා අයින් කරාම පුළුන් කෑල්ලකින් හරි ග්ලෝස් කෑල්ලකින් හරි කරනම ඕගලන්ටම තේපෙන්න පුළුවන්. ඒකට ඔක්කොම තියෙන කුණු දූවිලි හොඳින් අයින් වෙනවා. අපි අයිමත් සඳහන් කරමු පිපිඤ්ඤ ගන්න පුළුවන්, දෙහි යුෂ ටික, මීපැණි. ඔව්, ඒ වගේ ගන්න පුළුවන්. ඒ වෙලඟට මිංචි යුෂ අපිට හොඳට පාවිච්චි කරන යෝගට් එකක් දැන් අපි කියමු. එතෙන්දිත් අපි හැබැයි සැලකිලිමත් වෙන්න ඕන අපේ සමේ ස්වභාවය පිළිබඳ. අපිට තියෙන තෙල් සහිත සමද්ද, වීලි සමද්ද, නැත්නම් මේ කියන්නේ මිශ්‍ර සමද්ද කියන එක ගැනත් අපිට පොඩි අවබෝධයක් අපිට තියෙන්න ඕන. දැන් සාමාන්‍ය යෝගට් එක වගේ යෝගට් දෙහි මීපැණි වගේ දානවා නම් අපි ඒක තෙල් සහිත සමකට පාවිච්චි කරන්නේ නැහැ. ඒක හොඳයි, ගොඩක් වියලි සමක් තියෙනවා. මම හිතන්නේ ඒවට ලොකු මුදලක් යන්නේත් නැහැනේ. අපිට ওই ටිකක් හදලා ෆ්‍රිජ් එකේ තියාගෙන අර ගන්න වෙලාවට පොඩක් එළියෙන් තියලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපිට මුදලක් යන්නේත් නැහැ, අමතර වියදමක් යන්නේත් නැහැ. තමයි අන්තික ස්වභාවික දේවල්. කිසිම අහිතකර දෙයක් ඇති වෙන්නේත් නැහැ. මේ ඒ වගේ දේවල් තුලින් මූණ හොඳින් පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ඉඳලා හිටලා, ඒ කියන්නේ සතියකට දවසක් දෙකක් ඕගලන්ට පුළුවන් වෙනිවැල් තඹපු වතුරේ මූණතර එක හොඳ විස බීජනාශකයක් වෙනිවැල් කියන්නේ. ඒ වගේ දෙයක් තඹල මූණ, කොහොඹ කොළ ටිකක් තඹල මූණ සෝද ගන්න පුළුවන්. ওই වගේ පොඩි ආසාදන එනකොට දැන් කොණ්ඩෙට වුණත් එහෙම හිස් කබලෙ වුණත් ඉස්සොරි තියෙනවා නම් ওই කොහොඹ කොළ වෙනිවැල් ඒ තඹපු වතුරෙන් ඔළුව හොඳට දෙහි ඒ වගේ දාලා සේදුවම ටක් ගාලා අර ඒ මේ දිලිර ආසද මෙරිලා යනවා, නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ ස්වභාවික දේවල් අඩු වියදමකින් අපිට කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ කාන්තාව ගොඩාක් පුරුදු වෙලා ඉන්නේ අර ක්ෂණිකව අරගෙන කරන්න පුළුවන් දේ තමයි. කාලය නිසා වෙන්න පුළුවන්. ඔව්. නමුත් පුළුවන් හැම වෙලාවෙකම ස්වභාවික දේවල් තුලින් තමන්ගේ රූපය ලස්සන කරගන්නත් නිරෝගීකමත් දෙක ගැන හිතනවා නම් ගොඩක් වැදගත්. දිවසේ වැඩ කටයුතු කරගෙන අපිව බලාගෙන ඉන්න ඔබට නම් මේක බොහොම වැදගත්. ඒ නිසාම තමයි මේ ඔබේ සුන්දරත්වයත් බොහොම ලස්සනට තියාගන්න ඕනේ. මේ නිසා වැදගත් වෙන තොරතුරු කිහිපයක් කතා කරන ගමනේ අපි දැන් මේ කුරුලෑ සඳහා ප්‍රතිකාර ගැන කතා කරනකොට අපි දැන් මේ කලින් කතා කරපු බොහෝ දේවල් ඒකට හේතු සාධක වෙන දේවල්, කුරුලෑ ඇති වෙන්න මේ වගේ දේවල් හේතු වෙන්න පුළුවන්. මේ ටික වළක්වගත්තොත් යම් තරමකට කුරුලෑ
නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඇත්තටම කුරුලෑ වළක්ව ගන්න අපිට ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙන පුංචි පුංචි අත්බෙහෙත් තියෙනවාද ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඔව් දැන් ඇත්තටම කුරුලෑ තියෙන කෙනෙක් අපි ළඟටම අපි ඉස්සර වෙලාම යාට කරන්න ඕන කොහොඹ වෙනිවැල් තම්බලා ඒ වතුර හොඳට ස්ටීම් කරනවා මූණට. හොඳට මූණට වැදින්න තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ දැන් සාමාන්‍යනුත් කියනවනේ දැන් ක්ලීන් අප් එකක් ඒ වගේ දෙයක් කරනකොට ස්ක්‍රබ් එකක් කරන ඒ වගේ මේ කුරුලෑ කැඩෙන්නේ නැති විදිහට අපිට ගෙදරදී ස්ක්‍රබ් එකක් හදා ගන්න පුළුවන් කොත්තමල්ලි හොඳට කුඩු කරලා ගන්න පුළුවන් කොත්තමල්ලි සුදු හඳුන් වෙනිවැල් මී පැණි ඊළඟට වැල්මි කියන්නේ හොඳම ඒ කියන්නේ සමට හිතකර සහ වර්ණකාරක ගෙන දෙන විස බීජ නසන ඖෂධ ටිකක් තමයි මම ඒ කිව්වේ ඒව අරගෙන හොඳට හීනට පවුඩර් කරගන්න පුළුවන් නැත්නම් ඒක වෙළඳපළෙත් සාමාන්‍ය බෙහෙත් බඩු ආයුර්වේද බෙහෙත් සාප්පුලක් තියෙනවා ඕනනම් එහෙම ගන්නත් පුළුවන් නැත්නම් ගෙදරදී Tamante එක කරගන්නත් පුළුවන් දැන් ආයුර්වේද බෙහෙත්වල තියෙනවනේ ඒක කැට කරලා කුඩු කරලා තියෙනවා කැමති විදිහකට ගන්න පුළුවන් හැබැයි මම නම් ගොඩක් අනුමත කරන්නේ තමන්ම ගෙදරගෙනලා හදාගන්න එක තමයි වඩා වැදගත් කියන්නේ. එතන තමට විශ්වාසයක් තියෙනවනේ. අපි මේ දේවයි දැම්මේ කියන දේ. ඒක කොහොම හරි ඒ ටික අරගෙන ඒක හොඳට මී පැණි කිරි චුට්ටක් මේ ඉකෝ යෝගට් ටිකක් ඒක නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එහෙම නැත්තම් පිපිඤ්ඤායුෂ ඒ වගේ ද්‍රව්‍යයක් දාලා හොඳට කරලා මූණේ අර ස්ටීම් කරගත්තු මූණ හොඳට ස්ක්‍රබ් කරන්න ඕන. ඒක විනාඩි ස්ක්‍රබ් කරනවා කියලා දැන් අර අපි ක්ලීන් අප් එකකට මේ දැන් ෆේෂල් එකකට වගේ කරන්නේ නැහැ. ඒකද හරිම සියුම්ම තමයි කරන්න ඕන. උඩු අතට සියුම්ම මේ හොඳට ස්ක්‍රබ් එක කරාම අර කුරුලෑවේ උඩ තියෙන පිට සිවිය ගැලවෙන්න ඕන. පිට සිවිය හිමින් ගලවලා යවන්න ඕන. ඊට පස්සේ නැවත අපි කරන්නේ හොඳට මූණ නැවත සෝදන්න ගන්නකොටත් අපි පුළුවන් තරම් එක්ක උණු වතුර වලට දෙහි චුට්ටක් දාලා ගන්න ඕනේ. එහෙම නැත්නම් කොහොඹ කොළ තම්බල, එහෙම නැත්නම් කොත්තමල්ලි තම්බපු වතුර ඒ වගේ ඖෂධීයම වතුරක් පාවිච්චි කරනවා නම් ගොඩක් වැදගත්. අයින් කරලා ඊට පස්සේ අපි කරන්නේ වෙනම තියෙනවා කුරුල අයින් කරන උපකරණයක් තියෙනවා. ඒකෙන් අර ඇතුලේ තියෙන මේ ඇක්නි අයින් කර ගන්න ඕන. මේ දැන් සමහර අයගේ තියෙනවා ඒක නම් හරිම දැනුවත්ව කරන්න ඕන. ඒක නම් වෛද්‍යවරයෙක් ළඟටම ගිහිල්ලම වගේ ප්‍රතිකාරයක් කරනකොට ගොඩක් නීඩල් එකකින් අපි කරන්නේ ගොඩාක් වෙලාවට අර කුරුලෑවක් ඇදුනම ඒ අවට තියෙනවා මේ දූෂිත වූ ලේ තියෙනවා රුධිරේ තියෙනවා ඒවා අපි අයින් කරගන්නවා. ඒක ඉතින් සමට ගෙදර කරගන්න කෙනෙකුට බෑ. ඒක නම් ආයතනයකට හරි මේ වෛද්‍ය මධ්‍යස්ථානකින් හරි රූපලාවන්‍ය ආයතනය කළා ඒ රුධිරේ ටික අනිවාර්යයෙන්ම දූෂිත ලේ කොටස් අයින් කරන්න ඕන කරලා අපි ඒක අයින් කරගන්න ඕන. අයින් කරලා ඉවර වෙලා අපි ඊට පස්සේ අපි ඒකට දානවා අපි තව ඒකට අපි පිම්පල් හරණි කියලා තියෙනවා ඒ කරන නිෂ්පාදනය තුන ඒක හදාගන්නේ ඒකට ඇත්තටම අපිට ගන්න පුළුවන් සුදු ලුණු හොඳට වේලලා මේ බ්ලෙන්ඩර් කරලා පවුඩර් එක සුදු ලුණු පවුඩර් එක ඊළඟට තියෙනවා කටු ඉඹුල් ගහේ කටු කියලා වගේක් තියෙනවා ඒ ඉඹුල් කටුත් හොඳට වේලලා මේක ටිකක් අමාරුයි ඉතින් හදාගන්න මේ නමුත් ගොඩක් තියෙනවා කරන්න පුළුවන් අරගෙන ඒක ප්‍රතිඵලය සාර්ථකයි අනිවාර්යයෙන්ම මේක කරොත් ආයේ හැදෙන්නේ නැහැ ඒක අපිට සාතික කළා කරන්න මේ කියන්න පුළුවන් ඒක හොඳට අරගෙන ඒකට සුදු ගම්මිරිස් ඒකෙත් ඇට කීපයක් එකතු කරලා මේ පවුඩර් ටික ඔකම එකතු කරලා මේක දෙහි ඇඹලෙන් මිශ්‍ර කරගන්න මිශ්‍ර කරලා අර කුරුලෑ තියෙන ස්ථානවල විතරක් අපි මේක ආලේපණය කරන්න ඕන මේ ආලේපණය කරාම ගොඩාක් දැවිල්ලක් වගේ එනවා රිදෙනවා ඉතින් ගොඩක් අය එහෙම කියනවා නමුත් අර ඒ සංඥාව නැති වෙනකන් ඉන්න ඕනේ දැන් අපි කියමු කොතන හරි බර්න් වෙනවා නම් ඒක යාට අඩුයි කියන මට්ටමේදී තමයි අපි ඒක අයින් කරන්නේ ඒක අපිට තීරණය කරන්න බෑ මේක විනාඩි 5ක් තියන්න මේක 10ක් තියන්න කියන්න බෑ එක එක්කෙනාගේ ශරීර ප්‍රകൃතිය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ සමහර වෙලාවට විනාඩි 25ක් 30ක් තියෙන්නත් පුළුවන් කාලය එහෙම හිතන්න බෑ එඳ තමන්ට මේ තමන්ගේ හොඳට ඒක ඒ දෙවිලි ගතිය අයින් වෙලා වියලුනාට පස්සේ අපි ඒකත් අයින් කරලා ඊට පස්සේ අපිට හරිම සරලව කරන්න තියෙනවා ඔය අපිට ගන්න බලන් සියඹලා දළු ගන්න පුළුවන් අමු කහ ගන්න පුළුවන් කොහොඹ දළු මේව ටික ඔක්කොම හොඳට කොටලා මේ ටික හොඳට පිරිසිදු රෙදි කෑල්ලකින් හොඳට රෙදි පොට්ටනියක් වගේ හදාගෙන ඒක ස්ටීම් කරන්න ඕන විනාඩි 25ක් 30ක් හොඳට රශ්ණෙන් තැම්බෙන්න ඇරලා ඊට පස්සේ ඒකෙන් අර මුළු මූණම අර පිම්පස් තියෙන ස්ථාන හොඳට තවන්න මේක දැන් ගොඩාක් කුරුලෑ තත්ත්වය ගොඩාක් තියෙන කෙනෙක් නම් උදේ හවස දෙකම කරන්න ඕන නැත්නම් දවසට එක වාරක් වුණත් ප්‍රශ්නයක් නැහැ මේක අඩුම තරමින් සති 3ක්වත් එක දිගට කරගෙන යන්න ඇත්තටම කුරුලෑ නිට්ටාවටම සුව වෙනවා
සරලවම ගෙදර කරගන්න පුළුවන් ලේසි ප්‍රතිකාර. දැන් විශේෂයෙන්ම හැදෙන්නේ පොල් මේ ඔය තරුණ වයසේ අයට නෙමෙයි. ඉතින් අම්මා කෙනෙකුට ලේසියෙන් ඕන අවුරුදු 14 ගෙදර පටන් ගන්න ඕන. ඔව්. එතකොට ඒ වගේම තමයි අර තව දෙයක් තමයි. ඉතින් අර බාහිර මේ ප්‍රතිකාර කරාට වැඩක් නැහැ. අභ්‍යන්තරව කරන ප්‍රතිකාරත් හරිම වැදගත් වෙනවා. අභ්‍යන්තර ප්‍රතිකාර කියන්නේ විශේෂයෙන්ම අම්මා කෙනෙක් වුණාම ගොඩාක් වෙලාවක දැනගන්න ඕන තමන්ගේ දරුවන්ට විශේෂයෙන්ම පෝෂණය. දැන් ලස්සන කරන එක විතරක් නෙමෙයි අම්මා කෙනෙකුගේ යුතුකම වෙන්නේ දුවගේ ලස්සන බලන එක නේද? දුවගේ ලස්සන වගේම වැදගත් වෙනවා නිරෝගීකම. කාන්තාවක් වුවම නිරෝගී වෙන්න ඕන නේද? එයාට ජීවිතේ ගොඩාක් දේවල් කරන්න ඉදිරියට තියෙනවනේ. අවුරුදු 15 දාසියනේ. එතකොට එයාව මෝස්තර නිරූපිකාවක්වත් එහෙම නැත්තම් ඒක මේ ගොඩක් ලාට අම්මල එහෙමද හුරු වෙලා තිනවා. එහෙම කරන දුවගේ ලස්සන දකින්න. නමුත් ලස්සන නෙමෙයි අපි ගොඩාක් දුවගේ දකින්න ඕන නිරෝගීකම. සහ ඔය සුන්දරත්වයේ කාලයක් පවත්වා ගන්න. සුන්දරත්වයේ කාලයක් පවත්වන ක්ෂණිකව දේවල් නෙමෙයි මේ වගේ දේවල් තුලින් ස්වභාවික දේවල් උපයෝගී කරගෙන ඉදිරි. අනිත් එක ගොඩාක් වෙලාවට අම්මල ගොඩක් වෙලාවට ළමයිට කියලා දෙන්නේ නැහැ. ඇයි කොලටි මේ පලා වර්ගයක් කන එකේ වටිනකම මේක මෙහි විදියට කන. ඊළඟට පුළුවන් තරම් ළමයට අර ඇඟ නිවෙන දේවල් විශේෂයෙන්ම තරුණ කාලයේදී ඔය වයස එනකොට හෝමෝන වල විපරයාචත් එක ගොඩක් වෙලාවට ගොඩක් උෂ්ණ අධික වෙනවා ශරීරය. එතකොට එයාගේ උෂ්ණ අධිකම නැති වෙන විදිහේ ඖෂධ පාන වර්ග අපිට නිතර දෙන්න පුළුවන් නම් කෑම වර්ග ඒ විදිහට හදලා දෙන්න පුළුවන් නම් ඒ වගේම තමයි පිරිසිදුකම විශේෂයෙන්ම කියන ගොඩක් වෙලාවට ඔය වයසේදී ගොඩක් ළමයි නාන්නේ නැහැ. නාන්න හරි කම්මැලි ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා නේද? එතකොට මහන්සියට කුණු දූවිලි එකතු වෙලා හැම ඒ තුලිනුත් එන්නේ අර ඉස්සොරි තත්ත්වේ ඇති වෙනවා. දැන් ගොඩක් ලාට ඔයගොල්ලන් දැකලා ඇති මේ කුරුලෑ ඇති වෙන ගත්තා මූණේ විතරක් නෙමෙයි. දැන් සමහරුන්ගේ මේ ගෙලාවට බෙල්ලේ හිතෙනවා. ඒ තියෙන්නේ ගොඩාක් වෙලාට අර හිස කෙස් කිස් කබලේ තියෙන ආසාදනය. හිස්වරි ආසාදනය. දැන් නානකොට නිදියනකොට ඒවා කුට්ටි වැටෙනවා. ඊළඟට ඇඟට වැටෙනවා. ඒ වගේ දේවල් මේ හිස්වරි වැටෙනහම ඒ තුලින් තමයි අර මේ කුරුලෑ වගේ සමතුල ඇති වෙන්නේ. එතකොට ප්‍රධානම දේ තමයි අපි හිස්වරි වලට ප්‍රතිකාරයක් කළා ඒක නිට්ටාවට අයින් කරගන්න ඕන. ඉස්සොරි අයින් කරගන්නත් අපිට පුළුවන්. ඒකටත් ඔයගලට ලේසියෙන්ම ගෙදර කරගන්න පුළුවන් දෙයක් කියන්න පුළුවන්. මේ උළුහාල් ටිකක් දෙහි ටිකක් සියක්ක කියලා ඒව තියෙනවා ආයුර්වේද බෙහෙත්සම. සියක්ක කියන්නේ කරලක් ගහක. ඒ පවුඩර් ටිකක් අරගෙන ඒකට දෙහි ගෙඩි 3-4ක් කපලා දාලා තම්බල එක ෂැම්පු එකක් වගේ අපිට බ්ලෙන්ඩ් කරලා හදාගන්න පුළුවන්. හොඳයි. මේ වගේ ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රම තුළින් කොහොමද ඔබේ සුන්දරත්වය තවත් පවත්වාගෙන යන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කළේ. මෙතුමියත් එක්ක කතා බහ කරලා ඔබට තියෙන ගැටලු සාකච්ඡා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම දුරකථන අංකය සබන් කරන්න 077-84-81-844 කියන දුරකථන අංකය විවෘත වෙලා තියෙනවා. කතා බහ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අද මේ පිළිබඳව කතා බහ කරන සමග සම්බන්ධ වුණේ පාරම්පරික වෛද්‍ය පලවන්නේ ශිල්පිනි විශාරද අශෝක පල්ලියගුරුගේ මහත්මිය. නැවත දවසක මොඳ ගැම් බොහෝ තොරතුරු කතා කරන්න තියෙනවා. වැදගත් වෙන දේවල් සම පිළිබඳව සුන්දරත්වයේ පිළිබඳව නැවත දවසක මේ වගේ උදාසන ඉති මොඳ ගැම්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.